ಮಹವಲಿ ಕೃಷಿಕರ್ಮ ವಾರಿಮಾರ್ಗ ಸಹ ಗ್ರಾಮೀಯ ಸಂವರ್ಧನೆ ಅಭ್ಯಂತರವಿಲ್ಲದ ಆಹಾರ ಸುರಕ್ಷಿತತಾವ ಸಹ ಪಾರಿಭೋಗಿಕ ಸುಭಸಾಧನ ಅಮಾತ್ಯ ದೊರೆ ಹಿಮಿವು ಚಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತ ರಾಜಕಾರಿ ಆರಂಭಕಲೆ ಮಹವಲಿ ಅಮಾತ್ಯಾಂಶೇದಿ ತಿಲಕ್ ಕಂದೆಗಂ ಮಹತಾ ವಿಸಿನ್ ರಚಿತ ಕೃತಿ ದೆಕಾಗ್ದ ಮೇದಿ ಅಮಾತ್ಯವರ್ಯಾಟ ಪಿರಿನಮನು ಲಭುವ ಇವಾಗೇಮ ಹೆಮ ಕೆನೆಗುಗೇಮ ವೆಡ ಅನುವ ತಮಾಯಿ ತಮುನ್ನಾಸಲಾ ಪಿಲಿಬಂದು ಅಭಿಮಾನಿ ಎಮ ನತ್ವ ದೇಶಪಾಲನ ಅಧಾ ಸರ್ವಮೇವ ಅನುವ ನೆವೆ ತನತುರು ಇಲ್ಲಗೆನ ಹಾರಿ ಮನೋಹಾರಿ ಏಕ ಘಟ್ನಾಂಗ್ ಎಂದ ಎಪಾ ಏ ತಮಂಗೆ ದಕ್ಷತಾವೆ ಹಕಿಯಾವ ಅನುವ ಎನ್ನುಂ ಕರೋತ್ ಏಕ ಇಲ್ಲನ್ನೆ ನತ್ವ ಲಬಾದೆನ್ನ ಪುಲುವ ವಿದೇಶ ಸಂಬಂಧತಾ ನಿಪುಣತಾ ಸಂವರ್ಧನ ರಕಿ ರಕ್ಷಾ ಸಹ ಕಾಮ್ಕರು ಸಂಬಂಧತಾ ಅಮಾತ್ಯ ದಿನೇಶ್ ಗುಣವರ್ಧನ ಮಹತ ಕಾಮ್ಕರು ಅಮಾತ್ಯಾಂಶೇದಿ ರಾಜಕಾರ್ಯ ಆರಂಭಕಲ නොමැදිනු ප්‍රතිපත්තිය යළි රටේ ප්‍රදේශ ප්‍රතිපත්තිය බවට සක්‍රීයව පත්කිරීම හා මධ්‍යස්ථ නොමැදි ප්‍රතිපත්තියකින් සියලු රටවල් සමග මිත්‍රත්වය බලාපොරොත්තු වෙනවා. කුඩහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද සිය රාජකාරිය ආරම්භ කළා. මේ රටේ අතිමහත් බහුතර ජනතාවක් ශාල බලාපොරොත්තු ලබා තිබෙනවා මේ පාලනය පිළිබඳව. ඒ සියලු දෙනාගේම විශ්වාසයන් හා බලාපොරොත්තු රකිමින් උපරිමයෙන් කැප වෙනවා. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද රාජකාරිය ආරම්භ කළේ සිය අමාත්‍යංශයේදී. වැවිලි කර්මාන්ත සහ අපනන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පත්‍රණ මහතාද අද රාජකාරිය ආරම්භ කළා. ඒ සෙත්සිරිපායේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී. මෙරට තේ වගාව ප්‍රමුඛ කරගෙන යහපත් කෘෂිකාර්මික ප්‍රවණතා වෙනුවෙන් කටයුතු කරන බවත් අවශ්‍ය නිවැරදි තීන්දු ඒ වගේම අවශ්‍ය මොහොතකදී දැඩි තීන්දු ගැනීමටත් මා නොපැකිලව කටයුතු කරන බව මං ඉතාම සතුටින් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍ය ලෙස බන්දුල ගුණවර්ධන මහතා අද වැඩ බාරගත්තේ බම්බලපිටියේ පිහිටි අමාත්‍යංශයේදී. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියද අද සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී රාජකාරිය ආරම්භ කළා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වූ එස් අමරසේකර මහතා කැබිනට් මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. එතුමා අද එම කාර්යාලයේදී වැඩ බහරගත්තා.